Ayubuwan. A. News First Prime Time Sunrise. Subuh udasana ka November masih visi Kaiwenda. Badada udasana padahan kuat prakashiya samagin mama gihan udyoga. Atami navadaniya sirasthala vete. ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කරයි. නීති උල්ලංඝනය කරමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම මැතිවරණ ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කර ඇතැයි මැතිවරණ නිරීක්ෂකයින් පවසයි. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය දක්වන්නේද නැද්ද යන්න ජාතික හෙළවරුමේ තීරණය හෙට. 18 වැනි සාක් රාජ්‍යනායක සමුළුව අද නේපාලයේදී. පිළිගත් දේශපාලන පක්ෂ දෙකක අපේක්ෂකයින් දෙදෙනෙකු මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් යූ අමරසේන මහතා සඳහන් කළේ ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු පක්ෂයේ එම්.බී. කැමිනිමුල්ල මහතා ඊයේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිය ඇප මුදල් තැන්පත් කළ බවයි. ජනසති පෙරමුණේ නායක පූජ්‍ය බත්‍රමුල්ලේ සීලරත්න හිමියන්ද මෙවන විට ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය සඳුදා ආරම්භ වූ අතර ලබන මස 7 වැනිදා දක්වා ඇප මුදල් බහර ගැනීම සිදු කළ හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළා. රටේ සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම මැතිවරණ ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කරමින් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එය පළාත් පාලන ආයතනවල නීති රෙගුලාසි වලට මෙන්ම සාමාන්‍ය නීතියටද පටහැනි බවයි. අධිවේගී මාර්ගවලද දේශපාලන ප්‍රචාරක පුවරු සවිකිරීම මෙහි උච්චතම අවස්ථාවක් ලෙස මැතිවරණ නිරීක්ෂකයින් සඳහන් කළා. මේ සිය නිරීක්ෂණ පැහැදිලි කරන පැෆල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා. විශාල ලෙස මේ මැතිවරණය ඉලක්ක කරගෙන ප්‍රචාරක යාන්ත්‍රණය ආරම්භ කළා තියෙනවා. දැන් මේ වෙනකොට අපේක්ෂකයන්ගේ ඡායාරූප හැම නගරයකම ප්‍රදර්ශනය වෙන තත්ත්වයකට මේක ඇවිල්ලා තිබෙනවා. මැතිවරණ නීති මොකද බැලුවොත් මැතිවරණයේ තාම නිල අපේක්ෂකයන් නැහැ. හැබැයි රටේ සාමාන්‍ය නීති කීපයක් තිබෙනවා මේවට අදාළව. දැන් අත උදාහරණයකට ගත්තොත් පළාත් පාලන ආයතන වල වගකීමක් තිබෙනවා. ඒ පළාත් පාලන ප්‍රදේශයේ පරිසර අලංකරණය වගේම පරිසර පවිත්‍රතාවය පවත්වාගෙන යාම කටවුට් ප්‍රදර්ශනය වෙනවා නම් ඒ පළාත් පාලන ආයතන වලට බදු අය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඒවා ඉවත් කිරීමේ බලය සම්පූර්ණයෙන්ම තිබෙනවා. ඒ වගේම පොලිසියට පරිසර නීතිය යටතේ පොලිසිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය තිබෙනවා. නමුත් ඉතාම අවාසනාවන්ත විදිහට මේවා මේ නීති ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තමයි අපිට පේන්නේ. අපිට දැන් වාර්තා වෙලා තිබෙනවා ඇත්තටම මේ හයිවේස් වල පවා මෙවැනි ප්‍රදර්ශනයක් නොකරන ස්ථානවල පවා මේ කටවුට් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළා තිබෙනවා. පළාත් පාලන ආයතන මෙම ප්‍රචාරක පුවරු සඳහා බදු අය නොකිරීමෙන් විශාල මුදලක් අපතේ යන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. දේශපාලන අවශ්‍යතාවයන් සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ප්‍රදර්ශනය කරන කටවුට් වලින් බැනර් වලින් මෙහෙම බදු අය කිරීමක් සිදු කරන්නේ නැහැ. කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයාට කෝට්ටේ නගරාධිපතිවරයාට ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට කැපී සංවිධානයේ ඊයේ ඉල්ලා සිටියා මේ නීති විරෝධීව ප්‍රචාරක කටයුතු කරන බැනර් කටවුට් සඳහා බදු ලබා ගැනීමට කටයුතු කරන්න. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔවුන් කරන විදිහට මෙවැනි බදු නොගෙවන කටවුට් ඉවත් කරන්නට පියවර ගන්නට කියලා දිගනපාල අධිපතිවරයාටත් අපි මේ ඉල්ලීමම සිදු කරා. මොකද අති විශාල ධන සම්භාරයක් ආසන්න වශයෙන් කෝටි 16ක් මේ වන විට ප්‍රදර්ශනය වෙමින් තිබෙන බැනර් කටවුට් සඳහා බදු මුදල් වශයෙන් ලැබිය යුතු තිබෙනවා. මේ වන විට මාතර කඩුවෙල අධිවේගී මාර්ගයේ පවා ප්‍රචාරක පුවරු පවි කරලා තිබෙනවා. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන්නේ නැද්ද නැත්ද යන පිළිබඳ ජාතික හෙළවරුමේ තීරණය හෙට දෙනුම් දීමට නියමිතයි. ජාතික හෙළවරුමේ සභාපති පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පැවසුවේ ජාතික හෙළවරුමේ විශේෂ සමුළුවක් හෙට දිනේ කොළඹදී පැවැත්වෙන බවයි. එහිදී පක්ෂයේ තීරණය පිළිබඳව ප්‍රකාශ කිරීමට නියමිත බව උන්වහන්සේ සඳහන් කළා. 18 වැනි සාක් රාජ්‍යනායක සමුළුව අද නේපාලයේ කත්මණ්ඩු අගනුවරදී ආරම්භ වනවා. ඊට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සාක් කලාපීය රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිතයි.
සාමය හා සමෘද්ධිය සඳහා වඩාත් සමීප ඒකාබද්ධතාවක් යන්න මෙවර සමුළුවේ තේමාවයි. ජනාධිපතිතුමා සමුළුව ඇමතීමටද සැලසුම් කර ඇති බව ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක මහතා සඳහන් කළා. සමුළුවෙන් අනතුරුව අද පස්වරුවේ ජනාධිපතිතුමා සාක් කලාපීය රාජ්‍යනායකින් සමග දීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. මේ අතර සමුළුවට සහභාගී වීමට ඊයේ පෙරවරුවේ නේපාලයට ගිය ජනාධිපතිතුමා බුදුන් වහන්සේ උපන් ස්ථානය වන ලුම්බිනිය වැඳ පුදාගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ සඳහන් කළා. ගම්පහ බැලුම්මහර ප්‍රදේශයේ කොල්ලකරුවන් පිරිසක් කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා. පොලිසිය පැවසුවේ ඔවුන් මේ වන විට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. ඊයේ රාත්‍රී මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වැත්තේ බැලුම්මහර ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවෙක් හා ඒ අසල සිටි අයෙක්. අදාළ ව්‍යාපාරිකයා වෙන්සල වසාසියේ නිවසට පැමිණෙන තෙක් මෙම කොල්ලකරුවන් පිරිස රැක සිට මුදල් පැහැර ගැනීමට තැත් කර ඇති අතර එහිදී ව්‍යාපාරිකයා කෑ ගැසීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ද මෙම ස්ථානයට රැස්ව තිබෙනවා. එම අවස්ථාවේදී කොල්ලකරුවන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ව්‍යාපාරිකයා සතු මුදල් හා ඔහුගේ බිරිඳගේ ගෙලබැඳි රන්මාලය කොල්ලකා පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළා. මේ අයියාගේ පුතා කිව්වා මේමයි මාමේ අම්මට රතරයි ගහනවා හුරු පැනලා. එහෙමයි කියලා දුවගෙන එනකොට මෙතෙන්ද එනකොටම මේ අර වෙඩි වැදිලා ඉන්න මාමා මෙතන මෙහෙන් ආවා. එයාට තමයි ඉස්සල්ලාම වෙඩි තිබ්බේ. එහෙම තියලා අතනින් රතුපාට කාරයක් වගේ තමයි දැක්කේ. මේ එම්ම නැගලා ඉවරලා ගියා දොර ඇරලම තිබ්බේ. දොර ඇරලා එකතකින් වෙඩි තියාගෙන එහෙමම නැගලා ගියා ඒගොල්ලෝ. එතන දෙන්නෙක් හිටියා. ඇතුළේ ඉඳලා නැග්ග තව දෙන්නෙකුට වැඩි මං හිතන්නේ. පලා ගිය කොල්ලකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. ලොකුලූණු කිලෝග්‍රෑමයක් අද සිට රුපියල් 90 පෙගින් මිලදී ගැනීමට සමුපාකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත එය ක්‍රියාත්මකයි. මේ අනුව අද දහවල් 12 සිට දඹුල්ල ප්‍රදේශයට යැවෙන ලංකා සතුස ලොරි රථ මගින් එම මිලදී ගැනීම සිදු කෙරෙනු ඇති. මේ අතර ඊයේ පසුරුවේ දඹුල්ල නගරයට රැස්වූ ලොකුලූණු ගොවීන් තම අස්සන සඳහා නිසි මිලක් ලබා දෙන්නයි ඉල්ලා විරෝධතාවක නිරත වුණා. එදී විරෝධතාකරුවන් පැවසුවේ තම අස්වැනු සඳහා සහතික මිලක් ක්‍රියාත්මක කරන ලෙසයි. මෙම විරෝධතාව හේතුවෙන් ඊයේ පස්වරුවේ දඹුල්ල නගරයේ දැඩි රථවාහන තදබදයක්ද හටගත්තා. විශ්වවිද්‍යාලවලට සුසුකම් ලැබූ සිසුන් සඳහා ලබා දෙන නායකත්ව පුහුණුවේ සිව්වෙනි අධ්‍යයන අද ආරම්භ වෙනවා. එය ලබන මාස 15 දක්වා පැවැත්වෙනු ඇති. පුහුණුව මාතෘය යුදහාමුදා පුහුණු පාසල, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය හා මින්නේරිය කාලතුවක්කුයි හමුදා පාසල යන ස්ථානවලදී පැවැත්වීමට නියමිතයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේ ඒ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි. විශේෂයෙන්ම දරුවන්ට තියෙන ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි සමහර දරුවන්ට විශ්වවිද්‍යාලයේ ව්‍යාපංචී වීමට තියෙනවා මේ අතරවාරේ. ඒ සමගම සමහර දරුවන්ට නැටුම් පිළිබඳ ආරම්භක සහ අවසාන විභාග පැවැත්වීමට තියෙනවා. ඒවට බාධාක් නොවන පරිදි නායකත්ව පුහුණුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් අපි තාසත්පති දන්වා සිටින කැමැත්තයි. ඒ නිසා අද සිට සත්තුනක් පැවැත්වෙන නායකත්ව පුහුණුවට සහභාගී වන්න එකම යම් කිසි ගැටලුවක් නැත්නම් අපේ අදාළ ශිලෝල්ධාරින්ගේ දුරකථන ඔබගේ ලිපියේ සඳහන් කරලා තියෙනවා. එසා අය දුරකථන මගින් විස්තර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. දැන්ට කැමති. මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් ඇතැයි මහබැංකු අධිපති අජිත් කුමාර් කප්රාල් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ඒකාබද්ධ කිරීමේ සැලසුම් 41ක් මහබැංකුව විසින් අනුමත කර ඇති බවයි. බලපත්‍රලාභී මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරුන්ගේ සම්මන්ත්‍රණයක් ඊයේ ශ්‍රී ලංකා මහබැංකුවේදී පැවැත්ුණා. I'm told that there are 36 දැනට මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ සැලසුම් 36ක් මූල්‍ය මණ්ඩලය විසින් අනුමත කරලා තිබෙනවා. ඒ වගේම සැලසුම් 5ක් දැනට ක්‍රියාත්මක කරලායි තියෙන්නේ. සමස්තයක් හැටියට 41කට අනුමැතිය ලැබිලා තිබෙනවා. මං හිතන්නේ අපි සකස් කළ ඉලක්ක ළඟා කර ගැනීමට අපි මුළු පුරලා තිබෙනවා. මේ ඒකාබද්ධ කිරීම ඔබ බොහෝ දිනකට අභියෝගයක් වෙලා තිබුණේ. ඒ අභියෝගයට ඔබ සාර්ථකව මුහුණ දීලා තිබෙනවා. එය තවත් සාර්ථක වෙවි. මොකද ඒකාබද්ධ වීම සහ මිලදී ගැනීම වලට අදාළ සැලසුම් ඔබ විසින්ම නිර්මාණය කළ ඒවා වීම හේතුවෙන් which are not designed by the central bank but
එංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියට ලසිත් මාලිංග ඇතුළත් නොවීම කණ්ඩායමට පාඩුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග හතකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද දිවාරාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායමක් විදියට අපි ඉතාමත්ම මහන්සියලා පසුගිය සතියේ ඌණීම ලැබුණ අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. මොකද ලෝක කුසලානයක් වෙනවා ඉස්සරහට. ඉතින් මේක හොඳ තරගාවලියක් අපිට දක්ෂතා අතරට එන්න. නැවතත් පන්දියවන්නන් ගත්තත් පිතිකරුවන් ගත්තත් මාධ්‍ය හමුවේදී ලහිරු තිරිමාන්න පන්දියවන්නන් පිළිබඳවද ප්‍රකාශ කළා. වේග පන්දියවන්නන් ගත්තොත් අපිට ලසිත් මාලිංග මයිතන්නේ ගොඩක් අඩුවක් තියෙනවා. මොකද මුවන් කුලසේකරත් අපේ කණ්ඩායමේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට තමයි බර ගන්න තියෙන්නේ. ඉතින් නවක වේග පන්දියවන්නන්. ඉතින් ඒගොල්ලන් හොඳ පුහුණු වීමකින් පුහුණු වීම හොඳට කෙරුණා. කෙසේ වෙතත් අපිට කාලගුණය ගැන මුකුත් කියන්න බෑ. කණ්ඩායමේ සංයුතිය හොඳ මට්ටමක තිබෙනවා. අපි මෙවැනි දීර්ඝ එක්දින තරගාවලි ක්‍රීඩා කරන්නේ ඉතාමත් අඩුවෙන්. ඒ හේතුවෙන් මේක ලොකු අවස්ථාවක්. ලෝක කුසලානය සඳහා මාස 6ක් වැනි කාලයක් තිබියදී ඒ සමගින් උදෑසන ප්‍රධාන පත් ප්‍රකාශය නිමාවට පත්වනවා. මින් අනතුරුව ඔබට එක්විය හැකි ප්‍රෙස් රිලීස් වැඩසටහන සමගින් ඔබට ජයග්‍රහණ දවසක්. www.newsfirst.lk feedback @newsfirst.lk